පාරදිගේ කතාවත් සමග රැඳිලා ඉන්නවාව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරමු බණ්ඩා සරණිගේ ගෙදරට ආවට පස්සේ සිදුවෙන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙන කෙනෙක් කියලා විශ්වාස කරනවා නම් විතරක් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. බණ්ඩා එයාට ඉවසILLක් නැහැ අඟුලාන ඉඳන් සරණිගේ ගෙදෙට්ට එනකම්ම. ඒකට හේතුව තමයි සරණි අනතුරක් කරගනේද. සරණි මොන වගේ දෙයකට පෙළඹෙයිද කියලා ලොකු බයක් තියෙන හින්දා. ඇත්තම කියනවා නම් බණ්ඩා මුල ඉඳන්ම සරණි රෙහන්ව කසාද බඳිනවට කැමති වුණේ නැහැ. ඒකට හේතුව තමයි කොච්චර ආදරේ වුණත් දවසක සරණිව එළියටම දායි කියලා බණ්ඩට ගොඩක් අවස්ථාවල හිතිලා තියෙනවා සහ සරණිට ගොඩක් අවස්ථාවල බැනලා තියෙනවා. ඉතින් හැබැයි සරණිට රෙහන් නැතුව ජීවත් වෙන්න බෑ. ඒ ආදරේ ඕනමයි. රෙහන් ඕනමයි කියලා රණ්ඩු වෙච්ච හින්දම තමයි පොරොන්දුවක් ගත්ත හින්දම තමයි ඇත්තටම මේ සැලසුම් ගොඩක් හදලා හැමදාමත් සරණිව ආරක්ෂා කරන්න රෙහන්ගේ සරණිගේ කසාදේ ආරක්ෂා කරලා දෙන්න තමන්ගේ ජීවිතයෙන් පවා කැපවීම කළේ කියන දේ පහුගිය කාලෙම අපිට දකින්න ලැබුණා. ඉතින් කොහොම හරි රෙහන් සරණි මේ දෙන්න ආදරෙන් හිටියට වටේ පිටේ ගොඩාක් කට්ටිය මේ කට්ටියට බාධාවට ආවා. විශේෂයෙන්ම රෙහන් අරන්දීපු මාලේ ඩාලින්ට දුන්නේ නැත්නම් අද වෙනකොට මේ වගේ ප්‍රශ්නයක් එන්නේ නැති වෙන්නත් තිබුණා. හැබැයි එදා ඩාලින්ගේ කටින් මේ හැම රහසක්ම එළි වෙන්නත් තිබුණා. හැබැයි එහෙම වුණා නම් බොරුවක් කියලා එක බේර ගන්න තිබුණා. හැබැයි දැන් සිකුර කටින් මේ වැඩේ පිට වෙච්ච හින්දා කිසිම බොරුවක් නෙවෙයි කියන දේ ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒකත් එක්ක ඇත්තම කියනවා නම් බණ්ඩා සරණි මුණ ගැහෙන්න ආවට පස්සේ දැන් සරණිත් එක තමන්ට ජීවත් වෙන්න බෑ. සරණි තමන්ට කොච්චර ඇහුවත් ඇත්ත කිව්වේ නැති එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ නිසා තමන්ට දැන් සරණිත් එක්ක තියෙන කසාදේ පවා එපා වෙලා තියෙන්නේ කියන දේ ඉදිරියට රෙහාන් බණ්ඩත් එක්ක කියන નિયમિતයි. ඉතින් ඇත්තම කියනවා නම් සරණිව මේ විදිහට අසරණ කරන්න ඇත්තටම බණ්ඩ කැමති නැහැ. ඒ නිසා මේ තරම් කාලයක් සරණිව ආදරෙන් බලාගත්තට පින් දෙන බණ්ඩා ඇත්තටම සරණිවත් එක් කරගෙන යන විදිය සංවේදී සිදුවීමක් අපිට අනිවාර්යයෙන්ම පාරදිගේ කතාවෙන් දකින්න පුළුවන්. ළඟින් ඉන්නකොට ගොඩක් අයට අගයක් නැහැනේ. ඉතින් අන්න ඒ වගේ සරණි ගිහිපු දවසේ ඉඳන්ම ඇත්තටම රෙහන්ට ලොකු අගයක් දැනේවි. ඒකත් එක්ක සරණිව නැවත වතාවක් හොයන්න පටන් ගන්නවා සහ සරණිත් එක්ක අලුතෙන් ජීවිතේ පටන් ගන්න ඒක ලොකු හයියක් බවට පත්වේවි කියලයි මම අද වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්නේ.